චන්දරේ සිම් පටන් අරගෙන අපේක්ෂකතුමා මයික් එක ළඟට ඇවිල්ලා කතාව පටන් ගන්න තිබුණේ. දැන් අපේ රටට අවශ්‍ය ජනතාවට වග කියන නායකත්වය මං හිතනවා මම එහෙම කෙනෙක් කියලා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඔයාලා හැමෝම මේ සැරේ මට මනාපයක් දෙයි කියලා. මම පොරොන්දු වෙනවා මම ආදර්ශමත් නායකයෙක් වෙනවා කියලා. මම ඔයාලා හැමෝගේම අවශ්‍යතාවන් ඉෂ්ට කරන්න කැපවීමෙන් වැඩ කරනවා. විශේෂයෙන්ම මේ කුමාරිලා වගේ සෑහෙන ධෛර්යයකින් වැඩ කරන අය වෙනුවෙන්. ඇතරම මම වාසනාවන්තයි අද කුමාරි වගේ කෙනෙකුත් මගේ මේ වේදිකාවේ ඉන්න එක ගැන. එහෙම කියලා අපේක්ෂකතුමා කුමාරි ළඟට ගිහින් hina වීගෙන ෆොටෝ එකක් ගත්තා. ඊට පස්සේ කෙනෙක් කුමාරිව ස්ටේජ් එකෙන් අයින් කළා. ඒ අතරෙදි දිමුතු එයාගේ තාත්තට කතා කරා. අපච්චි මම කුමාරිට ටිකක් කතා කරලෙන්නම්. අපච්චි කඩේට යන්න. එහෙම කියලා දිමුතු රැස්වීම කෙළවරේ ඉන්න කුමාරිකාවට ගියා. කුමාරි ඔය ස්ටේජ් එක උඩ ඉන්නව දැක්කම මට මාර සතුටුයි. දිමුතු එහෙම කිව්වා. ආ දිමුතු කොහොමද? ඇත්තම කිව්වොත් මුලින්ම මට කිව්ව ස්ටේජ් එකේ කතාවක් දෙනවා කියලා. හැබැයි මං හිතන්නේ මාව ගෙන්වලා තියෙන ෆොටෝ එකක් ගන්න විතරයිද කොහෙද? කුමාරි එහෙම කිව්වේ දුකෙන්. මොකක්? ඒ කොහොමද එහෙම වෙන්නේ? දිමුතු ඇවි පුදුම වෙලා. හෝ දිමුතු ඔයා දන්නවනේ මම දේශපාලනය කරන්න කොච්චර උනන්දුද කියලා. හැබැයි මගේ යාළුවෝ ගෙදර අය හැමෝම කියන්නේ මම වගේ ඩිසේබල් ගෑනු කෙනෙකුට දේශපාලනය කරන්න බෑ කියලා. ස්පේන් නැති හින්දා සමට්ටත් ඔය ප්‍රශ්නෙම තියෙනවනේ. කුමාරි දුකෙන් කිව්වා. මේ ඔයා ඔය කිසි දෙයක් ගණන් ගන්න එපා. ඔයා කොච්චර දක්ෂද කියලා අපි ඔක්කොම දන්නවනේ කුමාරි. අපේ සෙට් එකෙන්ම කැම්පස් යන්න පුළුවන් උනේත් ඔයාට විතරයිනේ. ඔයාට පුළුවන්. ඔයා ඔය වැඩේ දිගටම කරගෙන යන්න ඕන. දිමුතු කුමාරිගේ හිත හැදෙන්න එහෙම කිව්වා. කුමාරි ටිකක් කල්පනා කළා. ඊට පස්සේ එයා සෑහෙන ආත්ම විශ්වාසයක් එක්ක මෙන්න මේ විදිහට කිව්වා. "ඔව්, ඔයා කියන එක හරි. මං කොහොම හරි අපහු ස්ටේජ් එකට ගිහිල්ලා ඇස්ත වෙලාව කතාව කරන්න ඕන." "නියමයි. ඔයා කතාව කරනකන් ඉඳලා මං සමන්ලග්ගේ වල් පැත්තට යනවා." එහෙම කියලා දිමුතු ආපහු හිටපු තැනට ආවා. රැස්වීමෙන් පස්සේ විස්තරේ අපි ඊළඟ වීඩියෝ එකෙන් කියන්නම්.